මතක තියන්න ලංකාවේ තියෙන ආයතන දෙකයි ITI එක අරනම තියෙන පුද්ගලික ආයතන. මේ සම්බන්ධ ගන්ද කියන්නේ නියන්දියක් දීලා වර්තාවක් ගන්න. නමුත් ඔවුන් මේ වෙන විතර ඒ ඉදිරිපත් කරපු නියන්දි වලටත් වර්තා දෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක නිසා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ දැනට මේ එන පිටිකිරි කන්ටේනර් ෂිප්මන්ට්ස් මේ එන ෂිප්මන්ට්ස් නවත්තලා ඒකින් සාම්පල් එකක් අරගෙන ආනයන කරුගේ මුද්‍රාය තබලා රේගුවේ මුද්‍රාවත් ඇතුව විදේශීය ලැබොරටරිස් කියන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ කරන ආයතන කීපයක් තියෙනවා. විදේශන පාම් ඔයිල් වලට කළෙත් ඒකයි. ලංකාවට වැඩිය විදේශීය ඒ ලැබොරටරිස් වලින් මේක තහවුරු කළා. ඒ පාම් ඔයිල් මනුෂ්‍ය වාසියට කොහෙත්ම නුසුදුසු පිළිකාකාරක මේ ද්‍රව්‍යයක් කියලා. ඒකම තමයි මේ අවස්ථාවෙත් කරන්නේ. ඒකට ඉතින් අපි හිතන තරම් කල්පලේට වෙන්නේ නැහැ. නමුත් මේ මැසේජ් එක දුන්නම මේ වෝනින් එක දුන්නම රටේ මාධ්‍යන්තාවට ඒක හොඳටම ප්‍රමාණවත් වෙන්න ඕන. දැන් ඔබ දකින්නෝනේ සුපර් මාකට්ේට ගියාම බෙල්ල කෑලි නැ දිවේලි කොච්චර තිබ්බත් පිළිකා කියලා සිගරට් පැකට් එක ගන්න මිනිහා කොහොමද ගන්නවන්නේ? ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. ඔබට මේක මේ වෝනින් එක දැකම හොඳටම ප්‍රමාණවත් වෙන්නේ. මේක ටිකක් අපි මේ ගැන උනන්දුවෙන් දක්වන්නේ හොඳයි. අපි මේ ගැන විමසිල්ලින් එන්නේ හොඳයි. මේ හොඳ නිශ්චිතව නිගමනයකට එනකම් කියන එක ඔබ එන්නේ තීරණය ගන්න එක තමයි වඩාත් යෝග්‍ය මේ අවස්ථාවේ.